රපවාහිනයේ ජාතික පාසල් වැර සටහානයටටතේ උසස් පල කෘෂිවිද්‍යාව විශෂය නිර්දේශයට අයත් දෙවන සහ තුන්වන නිපුුණතා පිළිබඳව තමයි අපි අද විමසා බැලෙන්නේ. මුල්ලින්මාපි විමසා බලමු බෝගෝ අගාවට දේශගුණේ බලපෑම පිළිබඳව. අබිසාමාන්‍යයෙන් කතාවෙන අද කදවසේ කාල ගුණේච්චර හරිනෑ කියලා. ඒයගේම නෝරෙලිය සීතල දේශ ගුණයක් තියෙනවා කියලා. දුවකුට කියන්න පුොළුවන්ද බලන්න මොකදද මේ කාලගුණේ කියන්නේ මොකදද මේ දේශගුණය කියන්නේ කියලා. කිචි කාලගුණේ කියන්නේ කිසිම් ප්‍රදේශයක කෙටි කාලයක් තුළ වයිගෝලයේ තත්වයන්ගේ වෙනස්වීම්. එතෝට දේශගුණේ කියන්නේ වයිගෝලය උෂ්ණත්වය අර්ධතාවය ආලෝකය සළඟවැනි සාධකයන්ගේ දීර්ග කාලීන විචලන තත්ත්යන්තමවා මහරි. ඔට මෙනම දේශගුණික සාධක අතතට සලකරනවා අරදුව කිව්වාගේ. වර්ශාපතනය උෂ්ණත්වය සුළඟ සාපේක්ෂාර්තාවය වගේ සාක ඊට අමතරව සූර්ය විකරණය වාශපී කරණය පිළිබඳවත් මේදී දේශගනික සාධක අයටතට සලකලා බලනවා. ඉති අප මෙන්න මේ දේශගුණික සාධකනුව විශේෂයෙන් වර්ෂාපතනය අනුව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කලාප තුනකට වර්ගී කරණය කරනවා. තෙත් කලාපිය වියලි කලාපය සහ අත්තර මැලි කලා අපේවිදියට. වර්ශාපතනය මිලිමීට දෙදස් පන්සිීයට වඩා ර්ෂික වර්ශාපතනය වැඩිනම් අප එක සලකනවා. එත් කලාපය විදියට ඒවාගේ වාර්ික වශ්‍යාපත 3 මලිම එක්දා සත්්‍යය පහට වඩ අඩුනං අපක සලකනවා වලි කලාපය විදියට. ඔය දෙදස් පන්සියත් එක්දා සත්්‍යය පණහත් අතර කලාපය හඳන්නනවා අතර මැදි කලාපය විදියට. ඒ විරක්නමේ ශ්‍ර ලංකා ච්චත්වයන්ුවත් කලාප තුනකට වර්ගී කරණය කරනවා උඩරලාපය මැදරට කලාපය සහ පහත රට කලාපය විදියට නමසීයටට වඩ උ්චත්වයක් ඇති ප්‍රදේශපි හඳන්නන උට රට කලාපයට ඒ වගේ මීටර් තුන්සයට වඩා අඩු උච්චත්වයක් දක්වන ප්‍රදේශපි හඳන්නනවා ලෝකන්්‍රී විදිරයට එමනැත්තාම් පහත රට කලාපය විදිහට ඔය දෙකා අතර අපි හඳන්නනවා මැදරට කලාපය විදිරෙගැල් මීටර් තුන්සීයත් නමසීයත් අතර කලාපය. මෙන්න මේ උච්චත්වය සහ වර්ෂාපතනය කියන සාධක තුනම, සලකලා බලලා අපි ශ්‍රී ංකාව ප්‍රධාන් වශයෙන් කෘෂි දශවරය කලාප හතකට වර්ගී කරණය කරනවා. තෙත් කලාපය අයට තේ කලාප තුනකුත්. අතර මැදි කලාපය යට තේ කලාප තුනක් සහ යළි කලාපයයට තේ පහර වලි කලාපය විදියට කලාප එකක් විදියටට මුලු ඔක්කෝම කලාප හතකට වර්ගීකරණය කරනවා. ඊළඟට අපි බලමු මොකක්ද මේ කෘෂි පාලසිරික කලාපයක් කියලා කියන්න කියලා. <CKK> so ි පාසරි කලාපයක් කියල කියනේ දේශ ගුණයයි පසයි බූ විෂමතාව සහ වර්ෂාපතනය ව්‍යාප්තිය සමාකාරව දැක්වෙන ප්‍රදේශයක් අප කියනවා කුෂි පාරිසරරි කලාපයක් කියලා. සාාමානයෙන් අප අතිතයේද කෘෂි පාරිසරි කලා ශ්‍රී ලංකාය විසි හතරක් විදිරයි ගනන් ගත්තේ නමුත්දස්තුන් දෙදස්තුන වර්ෂය ඉඳලා අලුත් වර්ගීකරණය අනුවත් කෘෂි පරිසරි කලාප හතලිස් හයකට වෙදා දක්වලා තියෙනයි. එන්නේ කලාප ප්‍රධාන වශයෙන් තෙත් කලාපයට කලාප පහළවකුත් අතරමැති කලාපයට කලාප විස්සකුත් වියලි කලාපිට කලාප එකකොළහක් වශයෙන් මුළු කලාප හතලිස්සයකට වෙදා දක්වලදිනවා. මේ හැම කෘෂි පාරිසර කලාපයක්ම ඉංග්‍රීසිය අකුරු කැපිටල් ඉංග්‍රීසිය අකරු දෙක නෙනුත් ඉලක්කම කිනුත් ඒ වගේ සිම්පල් ඉංග්‍රීසි අකරුවකිනුත් සංකේතවත් වෙනවා. හලවෙනි කැපිටල් ලක්ුවෙන් කියවන්නේ වර්්‍යාපතනය අනු අපි කලින් කතා කරපු කලාපයක් අනුව තෙත්කලාපේද තෙත් කලාපේද වලිකාලාපේද අතරමැදිි කලාපේද කියන ඉංග්‍රීසියයක්කුර. දෙවනි අකරෙන් කියන්නේ උච්චත්ව යනු වර්ගී කරනය කරන්නේ මඩ්කන්ට්‍රී ලෝපකන්්‍ර සහ ලෝකන්ට්‍රි කියන ඒ අකුරු තුේ මුල්කුට තමයි ඉංග කැපිලල් ඉංග්‍රසියකුරින් සංකේතවත්වයන්නේ. ඟට ඉලක්කමින් සංකේත්වත්යන තෙත් බව ගැන එකේ සිට පහදක්වා අංක අනුව අපිඒ වර්ගී කරණය කරලා තියෙනවා. එකේ සිට පහදක්වා යනකොට මේ තෙත් බව මකද වෙන්නේ එන්ට ක්‍රමක් ක්‍රමෙන් අඩුවෙනවා අඇතකට තෙත් බව වැඩිම අංක එක සහිත කලාපයි. ඒ වගේ සිිම්පල් ඉංග්‍රීසි අකුරෙන් සංකේතවත්වෙන වර්ශ්‍යාපතනය ව්‍යාපතිය කලින් වර්ගී කරණය තිබුණන්න හැ අලුත් වර්ගී කරනයට තමයි මේ ර්්‍යාපතනය ව්‍යාපතිය දාලා යන්නේ හැයි මතකතියාගන්න දුවල පුතාලා හැම. වි පරිසරික් කලාපියකදම මේ ඉංග්‍රීසි සිම්පල්ලකරනෑ. නමුත් බොහෝ කලාපවල ඉංග්‍රීසි සිම්පල්ලකර තියෙනවා ඒ සිට F දක්වා. ඒකනුත් කියන්නම ගද වර්ශ්‍යාපතනය ව්‍යපතිය. එක වැඩීම හොඳම වර්ශාපතන ව්‍යාපතියක් දකින්න පුලුවන් අපිට පලවෙනි කලා තුල ඒකන්න ඒ අකුරේ. ඒ සිට F දක්වා යනොටමකද වෙන්නේ වර්ශ්‍යාපතන ව්‍යාප්තියත් අඩුවනවා එකන් වියලි බාමකද වෙන් එ එන්න වැඩිවීමක් දකිඩ පුළුවන්. ඊළඟට අපි මේ දවසල්ල වහලොම් කතාාවෙන මමාතෘකාව පිළිබඳවමසා බලන දේශගුණක විපර්යාස කියන්නේ මන අද කියලා. දේශගනිික විපර්යාසයක් කියල කියන්න මිනිසාගේ බලපෑම නිසා දීර්ඝ කාලීනව වයිගෝලිය සංයුතයේ සිදුවන වෙනස්වීම් තම අපි දේශගුණනි පර්යාසයක් කියලා කියන්නේ මේ දේශගුණ පයා සිදුවීමට ප්‍රධානේතුව මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා. වෙන දේශගුණක විපර්යාස සිදුවීමට හේතුව තමයි ගෝලි උෂ්ත්ව ඉහළයාම. ඒ සඳහා බලපාන්නේ හරිතාගාර ආචරණය කියන සංසිද්ධිය. ඇත්තර මේ හරිතාගාර රාචරණයක් කියන සංසිද්ධිය නර්ක දෙයක් නෙමේ. මං එහෙම කියන්න හේතුවමකද මෙට මේ හරිතාගාර ආාචරණය සංසිද්ධිය නතිබුනානං එහම ඔබත් මම කිසිම ජීවයෙක් මේ පිට නැහැ. ඒ එහෙම කියන්න හේතුවමකදද සාමානයෙන් පුත්වය රන දහටක වගේ ෘෂ්ණත්වයක තමයි පැවතන්නේ. නමුත් මේ හරිතාගාර ආචරණය නිසා එක ගෝලීය උණුසුම නිසා තමයි සටිකි දංශක දහ හතරක වගේ උෂ්ණත්වයකට මේ පපුෘත්තුවේ රඳදාා පැවතිලා එකන ජීවය පැවැත්මට ප්‍රශස්ත ෂණනත්වකට රඳා පවතිනේ. නමුත් ගැටලුව තියනෙ මේ ස්වභාවික හරිතාා ආාචරනය පිළිබඳවන මේ ගැටලු ලතියෙන මනිසාගේ බලපෑම නිසා ප්‍රිවිධ හරිතාගාරවායු නිකුත් කිරීම නිසා පමණට වඩා වයිගෝලි උෂ්ණත්වය ඉහල යාමයි. මේ හේ සඳහා හතුවෙන්න මනේ වැඩිවශයෙන් මනිසාගේ ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායවර්ග නිකුත්වීමයි. පුදේගොඩ ගියන්න පුලන්ද ඔල දන්න හරිතාගර වායවර්ග කිහිපේක නම්ටිකම්.කා ක්තොයි හරි ඊට අමතරව3F3 SF6ක් වගේ වායවර්ගත් අප හඳුන්නවා හරිතාගාර ු ෙසර ඒ හරිතාගර වායු මුක්ත්‍රයම නිසා වයගෝලි ෂ්ණත්තිය ඉහලයාම සිදුවෙනවා. එක අංශමගින් වෙන මේ හරිතාගර වායු වර්ග නිකුත් කරන ප්‍රමාණයන් වෙනස්සේෙනවා ඒක වාර්ෂිකවත් එක ආකාරයට වෙනස්සෙනවා මෙන මේ ඔගලන් පේනවා ඇති තීර ප්‍රස්ථාරයෙන් දැක්වෙන දෙදස් නමය වර්ශයේදී එක අංශවලින් හරිතාගරවායු නිකුත්තිච්ච ආකාරයයි ඒ අනුව වැඩම හරිතාගර වයු ප්‍රමාණයක් නිකුත්තේලා තියෙන්නේ බලශක්තිය ආශ්‍රිත විවිධ කටයුතු වලදී. සියයට විසේකයි දශම තුනක් වෙන. කෘෂිකාර්මික කටයුතු වලදී සියට ොලයි දශම් පහක හරිතාගාර වාය වර්ග විමෝචනවීමක් තියවා. රොගලන් පේන වැති යට තියෙන තීරු ප්‍රථාර්වලින් දෙව නිසා තුංවන ප්‍රස්ථාදය බලපුහම කෘෂිකාර්මික කටයුතුවලින් වැඩිම වායුවර්ග ප්‍රමාණය අනි ුත්තයෙන්නේ මීතයෙන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායු වර්ගයි. කර්මාන්ත ශාලාාවලින් එමනැත්තම් විදුලි බලුත්පාදන වගේ ක්‍රියාකාරකාම් වලින් වැඩිමවායවර්ග ප්‍රමාණයක් වන්නේ කාබන්ඩක්සයිට් කියන වායුවර්ගයි. ඊළඟ අපි බලමු කෘෂිකාර්මිකදේකන නිපර්යාසත කෘෂිකාර්මික කටයුතු කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා. සමහරයි කියනවා ශ්‍රී ලංකායේ වර්ෂාපතනයේ අඩුවීමක් දක්න ලැබෙනවා කියලා ඇතටම තාමට ්‍රී ලංකායි වර්ශාපතනයේ අඩුවීමක් දක්න ලැවෙන්න වෙලා තිෙනමකද වර්ශාපතනයේ ව්‍යාප්තිය වෙනස්වීමක් තමයි. එකැනේ වහිනොකොට පැල් බැඳගෙන වහිනෝ. ඔගේ කාලේ ඔොල්ලන්ට අත්දැකම දකින්නද. ඒවගේ පායනකොට එක දිගටම නියඟ දක්වාම පායනවා. මෙද මේ වර්ෂාපතන විචලතාවය තමයි ඒක හේතු වෙලා තියන්නේ දේශගුණික විපර්යාස නිසා. මේ විද එක දිකටම වහිනකොට මොකද වෙන්නන්නේ නායාම් සිදුවෙන. ඒගේ. ගංගා උතුරලා පිටාර් ගැලීමට ලක්වෙනයි. වගේම විශේෂයෙන් පාංශු කාදනය වගේ සිදුවම් නිසා සරු පස ඉවත්වීමත් සිදුවෙනවා. ඒවි තරක් නෙමේ අධික්ක වැඩි තීවරතාවකෙන් වර්ෂාපතිනය ලැබෙනින් නිසා භූගධ ජලමත්තමට ජලයකතු වෙනනෑ ගැන කාන්දුවීම අඩු වෙනවා අපදා ජාලය ප්‍රමාණය වැඩුවීම නිසා. එතකට ඒ සඳහත් බලපාන්න වන්නම දේශගුණික ප්‍රපාරය අසයි. වගේ තමා නියග තත්ත්වයන් වලදී ගොඩක් වෙලාවට වාර් ජලය සම්පත්නැ උදාහනයක්තර ගංගල දොළ වියලීමකට භාචනය නවා නිසා කෘෂිෂේත්‍රයට අපට වගශේත්‍රයන් වලට ජල්ලය සම්පාධන කිරීම ගැටලුවක් වෙනවා. ඒවාගේම තමයි අපි දන්නව සාමාන්‍යෙන් දාන්නේය වර්ග වගේවා අස වන නිලන කාලයට වේලිවතිය නත්ත ගබඩා කිීම හැකියාව අ නමුත් අපි බලාපොරොත්තු නෝන ආකාරයට අස්ස වන නිෙලන කාේයේදී අධිකරර්ශාපතයන ලබනත් මකදන්නේ අස්සන වල ජල ප්‍රතිශතිය කියලයනවා. එතකොට අපිට වෙන්නම ගදව ගබඩා කර තියා ගැනීම හැකියාව අඩුවෙන ගැ ඒකයි බ වෙන්නේම කදවසානයේද පසුවස්ස වනු හානයක්ම් සිදුවෙනවා. ඒවි තරක් නෙමෙයි අපි දන්නවා ප්‍රබා සංස්ලේෂණය සඳහා ලෝක තයුෘතාව වැදකත්වයෙන කියලා. ඩි ආලොක ීර්දතාවයක් තියනකට ප්‍රභා සංස්ලේෂණය හොඳින් සිදුවෙලා ආහාහර නිෂ්පාදනය වැද අස්සයෙන්න්න වැඩුව වෙනවා. නමුත් අහස වලාකුලෝලින් බරවෙලා තියනකො ොකද වෙන්නේ ආලොක තීර්තාවය අඩුවෙන ආලක තීරතාව අඩුව ොකකිරග ප්‍රබා සස්ලේෂණය අුවන එකක රස්සන්න අඩුවන. ඒකත් අපිට අස්සන්න පැත්තෙන් ගත්තතිඒ අහිත කර තත්ත්වයක්. අනි පැතිින් අිදන්න ගොඩක් වෙලාවර දැ තියෙන භයානක වල් පැලෑඇටිවලින් බොහෝමයක්. ල් පි4ෝ කාන්ඩියටයි අයිතිවයන්නේ මෙ මේ සෆෝ කාන්ඩිය වැඩි උෂ්නත්වේදී ඉක්මනින් ප්‍රචාරණය සිදුව වෙනවා නිසා වල් පැල ගහනය වැඩිවෙනවා. ඒ ආශරයෙන් ආක්‍රමශීලි වල්පැලෑටි ගණත්වය වැඩිවෙන. ඒ විතරන්නේ මේ අපි දන්නවා පහුගේ ප්‍රබරවාරි කාලයේදී කොල්ඹ ප්‍රදේශයේ ළමයි වුනත් ජසියදගෙන තමයි පාසල්ගේ. ඒකට හේතුවමොගදද බලප ොඩක් උෂ්නත්ව පරිස ෘෂණත්වය අඩ වනා ඒක ත්වය අපි හඳුන්නනවා ලා තත්ත්වය කියලා. ඒවගේම මුහ ප්‍රදේශයේ මුහද මත්තුපිර ජලය ප්‍රසාාරණය වීමනිසා උෂ්ණත්වය වැඩීම නිසා සීත දියවැල් කපාගෙන අවට ප්‍රදේයේ උෂ්ණත්වය කියලෑනවා. එ එහම නාමකදන වයිගෝලය උණුසුම් වෙනවා එත නිදි. ඒක තත්ත්වයටට අපි හඳුන්නනවා එල්ලිනෝ තත්ත්වය කියලා. මෙන්න එල්ල නාලානිනා තත්ව ඇවීම සඳහත් මෙන්න මේ දේශකුණනි පර්යාස බලපානවා. ඒවගේම දැඩි නියගයක් එකදිකට පැවතෙනකොට මොකද වෙන්නේ ස්තතුුණ නිෂ්පාදනය අඩුව තු්‍රුණ නිශ්පාධය අඩුවෙනනකොට සත්තුවන්ට ආහාර නැති වෙන සත්ව නිෂ්පානයටත් ඒ හිතකර ලෙස බලපානවා. අනිත් එක තමයි ස්කන්දාාකන්ද ඇතිවීම. අපි දන්න ස්කන්ධාකන්ද ඇතිවීමටන්න දිවාකාලයේදදි ඩි උෂනක්ත්වයක් ඕන වෙන. ඒ වැඩි උෂණත්වේදී ආලෝගක ීරතාාව වැඩිවෙලා. බා සංන්සලේෂණය වැඩිවෙලා අහර නිෂ්පාදධනය වැඩි වෙනවා රා්‍රිකාලයේ දමුකොද වෙන්නේ නිෂ්පාදනකරු හාහර සංචිත පට කරා ගමන් කරන. රාත්‍රයේ දී මොද වන්න රාත්‍රී ෘෂණත්වය ගොඩක් අඩුවෙන් ඕන හෙමුණුත් තමයි අ සංචිත පටකවල අහර වැඩිවශයෙන් සංචිත වන්නේ නමුත් මේ දේශගුණු විපායයාස නිසා මුකද රාත්‍රී ෂණත්වය වැඩි වෙනවා රාත්‍ර ෂණත්වය වැඩි වෙනකොට සර්සනය වැඩි වෙනෝ ශාකවල ඒ සඳහා ශක්තිය වැෑ වෙනවා එනිසා සංචිත පටක කරා අර ගෙන යන ප්‍රමාණය අඩුවෙලා අස්සෙන්න්න අඩුවෙන. අනිත්තක තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට ආර්තා වැඩි වෙනකොට පලිබෝධ ගහනයක් ව්‍යාක්ව වෙන නිස ශාකවල්ද රෝගැත්වීමත් වැඩි වෙනවා. අනිත් අති උෂ්ණත්ව වැඩි වෙනකොට මුහුදුජාලය ප්‍රසාරණය වෙනවා ඒවගේම ගැසිර් දියවෙනවා එ නිසා මුහුදු මටම මුහද මටමහෙලයන ගොඩ අට ඉන්න දීව ජනතාවගේ ඉඩම් ප්‍රමාණය අඩුවෙනවා.ඒවගේ පොල් වගේ වගා කරලා තියෙන බූහවි ප්‍රමාණය අඩුවෙනවා ඒවි තරක් නෙමෙ ගොඩක් වෙලාට ගං අතුර වගේ තත්වලදී මදුරුව දුරුවගේ තත්ත්වයන් ව්‍යාප්ත වෙනවා නිසාරම මිනිසුන්ට ඩිංගුවගේ රෝග ඇති වෙලා අර ශ්‍රම පාලදායිතාව කම්කරුස්‍ර මේ සඳහා ශක්තිය වැයකරන්න තියෙන හැකයාමකද වෙන්නේ අඩුවෙනවා තකට ඒ සඳහත් එක කෘෂිකාර්මිකව අයහපත් ලිස බලපානවා. ඊළඟට අපි බලවූ මෙන්න මේ ගෝලීයේ උුණුසුම් කිරීම අවම කිරීම සඳහා අපි ෘෂිකාර්මික ෂේත්‍රයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවඩි කියලා. එකක් තමයි පොහර කාදක්ෂමතා වැඩිරගන නබි දන්නවා දැන් ගොමගේ කාබනිික පුහොර වලි මීතන්වායු වැඩියෙන් නිකුත් වවා. කොට අපිට ඒවා පුහොට පස්සම කලවන් කරලා පොහොර කාරක්ෂමතාව වැඩි කිරීමෙන් පුළුවන් අපිට ඒ වගේ වායවාර්ග නිකුත්වීම අවම කරගන්න ඒ විතරන්නේ මැි දන්නව දුරුවල ජලවහන තත්වයටට මීතෙන්න්ගේ යවාර්ග වැඩි වශයෙන් පිට වෙන. ඒවා අවම කරගන්න අපිට ශ්‍ය විද්‍යාත්මක කටයුතු අවනු ගමනය කරන්න පුළුවන්. අනිත් එකටි කලින් කතා කලාවගේ බල ශක්තිය සූර් ශක්තිය එමනැත්තා ඉන්දන දහනය මගෙනුත් රිතාගාරවායුර්ග නිකුත්තීම වැඩි වෙන ඒකට අපි විස දුමක් විදිියයට එමත විකල්පයක් විදියට වෙනත් ස්වභාවික ශක්තිය භාවිතා කිරීම මගින් අ ඉන්දන දාහනය වගේ දේවල් අවුම කරගැනීමට හැකියාවක් තියෙනවා. ඒ අපි කතා කලේ දෙවන නිපුනතාවටායත් කරුණු කිසිපයක් පිළිම්බඳවයි ඉල්ළඟට අප යමු තුංවන නිපනතාවේ ගැන පස පිළිබඳවයි. මි බලවුම් පසක් කියන්නේ මොකදද කියලා පසක් කියලා කියන්නේ කානිජ කාබනිිකද්‍රාවය විධ ජීවි ආකාර වාතයහා ජලයෙන් සමන්විත පෘතුවය මත්තුපිට පිහිටා තියෙන ගත්තික ගොඩබීමට ශාකර්ධයයට අවශ්‍ය මාධ්‍යයක් සපයන දේයක් එතුකොට මේ පොල එත් පස තුළ තමයි බෝග ප්‍රඩේන්නේ නිසා තමයි අපි කියන්න උපස්තරයක් ලෙසස් පස සපයනවා කියලා පසක් නිර්මාණය වීමට නම් ප්‍රධාන ක්‍රියාවලි දෙකක් සිදුවෙනවා එකක් තමයි මුලින්ම පාශාන ජීරණය සිදුවෙනවා. පාශාන ජීරණය සෑ මාත්‍ර ද්‍රා වීළඟනමද වෙන්න පාශු ජනය ක්‍රියාවලියෙන් තමයි පසක් නිර්මාණය වෙන අනුව පාංශු ජීරණය හා පාසු ජනයකන ක්‍රියාවලි මගින් තමයි මේ පස නිර්මාණය වෙන්නේ. පාංශ පැතිකඩ පාංශ පැතිකඩක් කියල කියන්නේ මාත්‍ර පාශානයේ සිට මතුපිට දක්වා විධස්තර පෙන්වන පසේ දික්කඩක් තමයි අප පාංශ පැතිකඩක් විදිහට හඳුන්නන්නේ. මේ පාංශි පැතිකඩ විධස්තර හඳුනාගන්න පුළුවන් උඩින්ම තියනවා ඒ කලාපය ඉලාට B කලාපය ස කලාපය සහ මාතෘූ පාශානය කියලා. ඒ කලාපෙත් උඩින්ම තියන්නේ කාබනික ද්‍රව්‍ය තටතුවාක් ඒගේ ජීරණය වෙමිනිස් පවතින සහ ජීරණය නූ කාබිනික ද්‍රව්‍ය තියෙන. ළඟට තියන කලාපේතම ඒ කලාපේ ඒ කලාපේයටක් ක්ශෙරණයෝ කලාපේ නැත්තා විශෝධනයෝ කලාපේ විදිට හඳන්නවා එහෙම කියන්න හේතුවමගද ඒ කලාපේ තියෙන පෝෂක ඔක්කොමබ කලාපේ දක්වාක් ශරණය වීම නිසයි. ව කලාපේයට අපි කියනවා සංචායක කලාපය කියලත් එහෙම කියන්නේ හතුමකදඒ කලාපයෙන් ශෙරණයවන පෝෂක තැන් පත් වෙන්න මෙන්න මේබ කලාපය තුළ නිසා. ඊළඟට ස කලාපේ මාතරූ ද්‍රව්‍ය සහිත කලාපයයි. අිම තියෙන කලාපයි කියනවා මතෘු පාශානය විදිහෙද. ඉළඟඩි බලමු පාංශු සංගටක පිළිබඳව ප්‍රධාන වශයෙන් පාශු සංගට හතරක් තියෙනවා පාංශු ගණද්‍රාවේ පාංශුවාර්තය පාංශු ජීවින් සහ පාංශු ජලය විදියට පාංශු ගණද්‍රාවේ අපව ආකාර දෙකට වර්ගී කරණය කරනවා කාණජ සහ කාබනික ද්‍රව්‍ය විදිහට. ොඩ මේ අපි සංයුතිය ප්‍රතිශතියක් විතිර ගත්තුතිං සයට විසි පහක්තියෙන් ඕන වාතය සයට විසි පහක් ජය සයට හතරස් පහක් අකාභනිකද්‍රව්‍ය කාබනිි ද්‍රව්‍යය සහ පාංශ ජීවීන් සයටට පහක් විදිහයට තමයි අපි පාංශ සංයුතිය සාමාන්‍යයෙන් ගණණය කරන්න සම්මත පසක සයට විසි පහක් ජලය ස සයට වාතය තිබිය යුතුයි. එළන්ල අපිට පාංශු ජීවීෙන් ආකාර තුනකට වර්ගී කරණය කරන්න පුළුවන්. ආකාරයක් තමයි ජීවින්ගේ ශරීරයේ විෂ්කම්්‍යයුව ශරීර වි්කම්්‍යයනු අපිට මහජීවින් ශුද්‍ර ජීවින් සහ මජජා ජීවින් විදියට ආකර්තු වුණකට වර්ගී කරණය කරනවා. මහජීවින් කෙලාකයන්නේ ශාපිට පිය විහැ් පේන මම මලමිට වඩා විෂකම්්‍යයක් සහිත ජීවින් අපි හඳන්නනවා මහ ජීවින් විදියටට උදානයක් විදිට හැකරල්ලෝ ගොළු බෙල්ලෝ සේලුම ශාක. රිත සාක ඔක්කොමබිලකරන්නේ මහ ජීවීන් විදියට ශුද්‍ර ජීවීන් කෙකෑන මිලිමීටර් දශම දෙකට වඩා විශ්කම් වෙන් අඩු ජීවීන් බැක්ටීරයා දිලීර සයනෝ බැක්ටීරයා ඔොක්කෝොම අපි හල් සලකනවා ශුද්‍ර ජීවීන් දෙසට තක මෙන මේ දෙකක් අතරම දෙක න මිලිමීටර් දෙකත් දර්ශම දෙකත් අතර ජීවිීන් අපි හඳුන්නවා මජජා ජීවීන් විදිහයට මයිතාවන් කොලොම් බෝලාවන් සහර ඇනලීඩාවන් අපි හඳුන්නවා මෙන්න මේ මජ්‍යා ජීවීන් යටතර කාරයට අපිට වර්ගී කරණය කරන්න පුළුවන් පාඩසරික ක්‍රියාකාරිත්ත යනුව ශාකමත යපෙන ජීවින් මලද්‍රව මත යපෙන ජීවින් විලෝපිකයන් පරපෝෂිතයන් බැක්ටීරිය මත යපන ජීවින් සහ දිලීර් මත යපෙන ජීවින් විදිහට උගන ආකාරය තමයි වර්ධනය සඳහා ශක්තිය ලබාගන්න ආකාරයනුව ඒයනුව අපට වර්ගී කරණය කරන්න පුළුවන් සෑම්පෝෂිතයන් සහ විෂම පෝෂිතයන් ආකාරයට පසක් සාමාන්‍ය හැදිලා තියෙන්නේ පාංශු ජ පාශුවාතයහ ගණ ද්‍රාවයෝලින්ගේ අපි කරවු කතා කළ. මෙන්න මේ ගනද තුල තියෙනවා පාංශු අවකාශය ඒවා පික් ශුද්‍රාවකාශ සහ මහාවකාශ විදිට හඳුන්න නෝ. සාමාන්‍ය ශුද්‍රාවකාශවල තියෙන්නේ ජලය මහාවකාශවල වාතය රැඳල තියෙනවා. තොකට මෙන්න මේ විදිහට පාංශුවාතය පාංශුවාතය සහ, පාංශු ජලය තියෙන් අවකාශවලයි. පසක ජල ප්‍රතිශතය වැඩිවදදි වැඩිවේදදි වාතය ප්‍රතිශතයමකද වෙන්න අඩුවනවා. ඒවාගේ තමයි වාත ප්‍රතිාතය වැඩුවෙනකට වැඩිවෙන ජල ප්‍රතිශාතිය අඩුවෙනවා. ඒ ඇන්නේ වාතය සහ ජලය අතරතියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඊීළඟටි පසේ බෞතික ලක්ෂණ පිළිබඳවීමම ස බලමු පසේ බෞද්තික ලක්ෂ දිහයට අපට සලකන්න පුළුවන් වයනය සංස්ථිතිය පාංශ වීහය වර්ණය සහ ගණත්වය. පං අය ෙලකැ අිදන්න පස හැදලා තින්නේ වැලිමැටි රොන් මඩලින්. එන්නේ වැිමටි රොන් ඩල සාපේෂ සලබතාවේ අපි සලකනවා පංශ වයනය විදියට. ද්‍රවමාන ක්‍රමයෙන් ආද ක්‍රම වගින් පාංශු වයනය නිර්ණය කරන්න පුළුවන් එකන වැලි ප්‍රශතතියක්ත් මටි ප්‍රතිශතතියක් රොන්මට ප්‍රශතියත් ගන්නේ කරන්න පුළුවන් ඒ ගණනය කලාට පස්සේ මෙට මේ වයන ත්‍රිකෝණය ආස්ශ්‍රය අදාළ වයන පන්තිය නිර්ණය කරනවා. හිදදී අපි ඉස්සලාම අපිදු මේ උදාහරණය අනුව මැටි ප්‍රතිශතය සයට පාලවයි. ඒ අපි සලකුණු කරගන්නවා මැටිපාදේ මැටිපාදය සලකුණු කරල අප වැලිපාදිර සමාන්තරව තමයි රේකාවාදන්න. ඊළඟට අපි වැලි ප්‍රතිශතය සලකුණු කරගන්නවා වැලිපාදය ඒ අපි මැටිපාදිර සමාන්තර රේකාවක් අඳනනා. අනිත්ත තයි රොන්මට ප්‍රතිශතය රොන් මට ප්‍රතිශතය මේ උදාහරණ විදිර සසියට හැට. ඒක රොන් මට පාදේ ලකුණු කරලා අපි ඒක මැටිපාදිර සමාතරව ේකාවක් අන්න නො එතකට මේ රේකා එකන එකට හමුවන ස්ථානයට අදාළ පන්තිය තමයි ඒ අදාළකාණ්ඩය මැත්ත වයින පන්තිය විදියට අපි නිර්ණය කරන්නේ. පාංශු වවිහ්ය අපි කලින් කතා වනා තවත් පෞද්ත කක්ෂණයක් තමයි පංශු විහ කියලා කියන්නේ පාංශු විූහය කියලා කියන්නේ වැලිමැටි රොන් ඩට කියෙන පාර්ත්මිකංශු බන්ධනකාර වලින් බැදිිලා. ඒවත් දීතික අංශු එමත් සමුහන බවට පත්ව වෙන මෙේ සමුහනවල හැඩය තමයි අපිවි්හය විදියට සලකන්නේ. විවිධාකාරයේ පාංශු විහහයන් තියෙනවා කැටිතිආකාර කුට්ටියාකාර ෆිස්මාකාර ස්ථම්බික තනිකනිකා ආකාරයෙන් විවිධ. හැඩයන් අපිට දකින්න පුළුවන් පසක. ඊළංග තවත් භෞතික ලක්ෂණයක් තමයි පාංශු ගනත්වය කෙකන්නේ පාශු ගනත්වය කළක කියන්නේ ඒක පරිමාවක තියෙන පස්කන්දය. මේ අපි පසකනං ගණත්ව ආකාර දෙක් තියනෙනවා දෘශ්‍ය ණත්වය සහ සත්්‍ය ගණත්වේ. දෘෂ්‍ය ගණත්වය කියලා කියන්න ස්වභාවිකවම පසේ තියෙන ගණත්තයේකන්නේ මුළු ගණ ද්‍රව වාය කියන පරිමාවට සාපේක්ෂව පසල් වලිබරවල ස්කන්දය තමයි අපි දෘෂ් ගත්වය කියදට සලකන්නේ. සත්‍ය ගනත්වේහලාකගන්න අපි එතනදවායවල පරිමාවසාහ ද්‍රවය පරිමාවල් සලකන්නේ නෑ ගනදාවයන්ගේ පරිමාවට සමා සාපේක්ෂව ගණද්‍රාවයන් ස්කන්දය තමයි සත්්‍ය නත්වය හිවිදිට අපි හඳුන්නාන්නේ. දුවල පුතා මතකතියාගන්න ඕන හැමවිටම සත්‍ය ගනත්වේ අගේ දෘෂ්‍ය ගණත්වයට වඩා වැඩි වෙනෝ. ඒකට හේතුමකද අපි ගනද්‍රවායුකෙන පරිමා තුළම දෘෂ් නත්වය සලකන නිසා. අර අපි සලකාලා බලන්නේ ගණද්‍රාවයන්ගේ පරිමාවන මේ යු මුළු පරිමාවන සාපේක්ෂව කොච්චර ප්‍රදශතියයක් ද කියලා. කොට අවකාශ කලාපය පරිමාවවිදිර අපිහ දුන්නන්නේ ද්‍රව සහ වායු කලාපය තින පරිමාවක මුලු ගනද්‍රවායුකන තුනේම පරිමාවෙන් බදුව හාම් ප්‍රතිශතතියක් ලෙස දැක්වාම අපික සලකනව පාංශු සයිවරතාව විදියට. දැමං දුවකුගේ ප්‍රශ්නයක් ඇහෝත් එහෙම, බිම් සැකසීමේදී දෘෂ්‍ය ගණත්වේ අඩුවෙනවාද වැඩි වෙනවාද. බිම් සැකසීමේදී රෘෂ්්‍ය ගණත්වය අඩුවෙනවා. ඕ මරි බිම් සැකසීමේදී මොකදවෙනි සවිවරතාව වැඩිවෙන තුොර වායූ අවකාශල පරිමා වැඩිවෙනවා එනිසා දෘෂ්‍ය ගණත්වය අඩුවීමක් දකින්න පුළුවන්. පුතෙක් බලන්න ඇන බලන්න අපික් පසට කාබනිික ද්‍රවේ ද හාම දෘෂ ණත්වය අඩුවෙනවාද වැඩවෙනවාදකිර දෘෂ්‍ය ගනත්වය අඩුවෙන. මහරි කාභනික ද්‍රවේ දුවහමත් පසේ පරිමා වැඩි වෙන එයනුව පසේ දෘෂ්ක නත්වය අඩුවීම සිදුවෙනවා. අනෙක් භෞතික සාධකය තමා පාංශු වර්ණය පාංශු වර්ණය අපිට මනින්ද පුළුවන් මන්ස වර්ණ සටහනයෙන් ඒ එක නිකන් හරිරි කල චාර්්ටිකක්. ඊළඟට අි බලවුන් පසේ රසානික ලක්ෂණ පිළිබඳව පසේ රසානික ලක්ෂණ ඇත්වීම සඳහා බලපානි පාංශු ත මේ පාංචපා කලිලා ආකාර දෙකක් තියෙනවා කාබනිික කල්ලල සහ අකාබනිික කලිලා කියලා මේ කාබනික කලල සහ කාබන කලිලාතර වෙනස් කමක් කිර කියනවා නම් අකාබනින් කලිලවලට තියෙන ස්පටික රප හැඩයක් නමුත් කාබනනිින් කලිල්වල එහිම ස්පටික රුපී හැඩයක් දක්නට නෑ සමානකම් තමයි මේ දෙකටම ජලාවශෝෂණ ධාරිතා වැඩි වෙනවා ඒවගේම කැටයින් හන රඳවා ගැනීම හැකියාවත් මේ කාබනික සහ කාබනනි කලිලවල වැඩි. එක පාශු රසායනික ප්‍රතික්‍රියාව ලක්ෂණයක් තමයි පංශු ප්‍රතික්‍රියාව පාංශ ප්‍රතික්‍රියාව අපි සරලව හැඳුුවත් පසෙති නාම්ිකතාව හෝ භාෂමිකතාව තමයි පාශ් ප්‍රතික්‍රියාවදියට සලකන්න මේක මනිනු ලබන්නේ පH් අගේ. සාමාන්‍ය පියHච්චාගේ හතනම් අපි කියනවායි පස උදදාසීන පසක් කියලා පHචාගේ හතර වඩ අඩුනම් අපි කියනවා ආම්ලික පසක් කියලා හතර වඩා වැඩිනම් අපි කියවා භාෂමික පසක් කියලා. සක් කාම්මිකවීම සඳහා විධ කරුණු බලපානවා. දැන් අපි දන්න වසාමාන්‍යෙන් තෙත්කලාප අධි වර්ෂාපතනයක් තියනවා. ඒ වර්ශාපතනය නිසා කැල්සිය මගනේසියන් වැනි අයන පහලට කර්ශෂරණය වීම සිදුවෙනවා. එඒනිසා පස මතුපීට හයිදියෙන් වගේ අයන රැඳීම නිසා ස්වභාවෙන්ම තෙත්කලාපේ පසක් ආම්ලික පසක් විදියට සලකනවා. ඒවිතරන්නේේ දීර්ග කාලයක් ලස්සේ අකණ්ඩ බෝගෝ වග කිරීම නිසා, කැල්සිය මැක්මේසය වගේ පෝෂ ශාක මගින් අවශෝෂණය කරගෙන කලිලමගින් හටජනායන නිකුත් කර නිසා ඒ පසත් ආම්ලික පසක් විදියට අපිට සලකන්න පුළුවන්. ඇමෝනියම් සල්සේට් වැනි පොහොර දීර්ග කාලීනව දිගින් දිගට භාවිතා කිරීම නිසා පස ආම්ලික වෙනොයි වගගේම විවිධ කර්මාන්ද ශාලාවලින් එස්සෝ2 වගේ වායවර්ග වයගෝලයට නිදහස් කරනවා. වෙස්ස වෙලාවේ දදිමේ එස්ෝට වගේ වායුවර්ග වර්ෂා ජලය සමග දවෙලා පොලෝට පත්ති වෙන ෂ්ටු ස්සෝවගේ අම්ලාආකාරෙන් එතකට අපි හඳන්නවා අම්ල වැසිමින මේ අම්ල වැසි නිසා පසක් ආම්ලිවීමට බලපානවාය වගේ පසර එකතුවන යකඩ ඇලුමිනය වගේ අයන නිසාත් පසක් ආම්ලික වෙනවා. ආම්ලික පසක තියන කෘෂිකාර්මක ගැටලු ගැන කතා කොත් එහෙම අපි දන්න ආම්ලික පසක්ට වැඩියෙන්ම යකඩ වගේ පෝෂක අවශෝෂණය වැඩි. යකටගේ පෝෂක වැඩි වශයෙන් අවශෝෂණය නිසා ශාක යකඩ විශවීම වගේ ලක්ෂණ ඇතියෙන්න්න පුළුවන්. ඒ වගේ සමහර කැටා අයන කැල්සිය මැග්නීසයෙන් වගේ පෝෂක අවශෝෂණය කරන්න ආමරිික තත්ත්වයටටතු අපපාසුයි. එහෙම න මේ ශාක ඒෂ පෝෂකවල වනතා ලක්ෂණ පෙන්වෙනවා. අනිත් එකට පොස්පරස් වගේ පෝෂක ඌනතාවත් දක්වවාව පෝෂ්පරස් වගේ පෝෂක අවශෝෂණය කිරීමටත් හැකියාව අඩුයි. වගේ තමයි සමාර්හිතකර සුද්දජීවින් ක්‍රියාරිතවය ආම්ික තත්වර්තයේ අඩ පන වෙනවා තුක සභවික චක්‍රවල ක්‍රියාකාරිත්වය හරයාාකාරව සිදු නොවීම නිසා ඒ පස සරු බව අඩුවෙනවා ඒවගේම සමහාල ලෙඩරෝගබෝග ඇතිකරන රෝගකාර්කයෙන් ව්‍යාප්තරීමය වැඩිවෙනවා. ආම්ලික පසක් යතා තත්වයට පත් කරන්න අපි දන්න අම්ලයකට භශ්මයක් එකතතුරෝ තමයි උදාසිීන වෙන්නේ ඉනිසා ආම්මි පසකට අපි භාශ්මික ද්‍රවවය ගතු කළොත් අපිට ඒ පස යතාතත්වයට ගත්න්න පුළුවන්. බහුලවම ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන්නේ හුණුත් සහිත ද්‍රව්‍ය උදාහනයක් ඉදිර අලුහුණු දියගැසූ හුණු දොළමයිත් වගේ ද්‍රවවය පසර ඉදීම මගින් අපිට ආම්ලික පසක් යතාතත්වයට පත්කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු පාශක් ශාරිීයතාවය කියන්න මොක්ද කියලා. කිසියම් පසක කලිල සංකීර්ණයහනනි පවතින හෝමාරු විහැකි මුළු කටායන ප්‍රමාණයෙන්. සියයට පහලොකට වඩ සෝඩියයමයින අන්තර්ගත වන්නේ නම් ඒම පසක් පිහඳන්වවා ශාරය පසක් විදියට. මේ පසක තින ලක්ෂණ තම පියේච්චාගේ අටයිදශයම් පහට වඩා වැඩි. ඒවගේ විදදුුත් සන්නනායගතාවේ සන්ටිමිට්‍රේට මිලිමෝස් හතරට වඩා අඩුයි. විනි මේ කලගේ සෝඩියම් ප්‍රතිශතයේ සයට පහලෝොට වඩා වැඩි. පසක තියන කෘෂිකාරමක ැටලු තමයි ශාරය පස නිර්රුහී විතයි ඒ කියල කියන්නේ ශාරය පසක සෝඩියම් ප්‍රමාණය වැඩි. රොගල දන්නවා ධනදාන තියෙන ගොට ඒවා විකර්ශණය වීමක් වෙන. එතකොට අපසංශු එකනෙක ැදිල පවතින්නේෙ ඒවා වි පින්ඩනය වෙන කිය කියනවා. ඒනිසා විව්හයක් විදිරණ පස්සංශු දකින්න වෙන්නේ කනිකා ආකාරයට එහෙමනාම ඒ පසේ තියෙන භෞතික ලක්ෂණ දුර්වල වෙනවා. ා සත්වයට පත් වූ පසක් අපි යතා තත්ත්වයට පත් කරගන්න නම් කැල්සියම් සල්සේ තේ වගේ න ජිප්සන් වගේ ද්‍රාවේ යෙදීම සිදදු කරන්න ඕන. ආංශු ලවනතාවේ කියලා කියන්නේ පාං් ද්‍රාවණය දීවී ඇති ලවනසාන්ද්‍රනය බෝගයට දරාගත හැකි මට්ටම ක්වා වැඩවීම තමයි අපි ලවනතාවයට හඳුන්වන්නේ. සාමානයෙන් ලවනතාවේ තියන පස්වල පියච්චගේ අටයි දශම්පහට වඩා අඩුවේ හතයි දශම්පහට වඩා වැරී. ගේ විදු සන්න අයකතාව සටිමෝත් මිට්‍රේ මිෝස් තරට වඩා වැඩි විනි මේ කළ හැකි සෝඩියම් ප්‍රශත්ය සිට පහලවට වඩා අඩු ලවන හා ක්ාරිය පස් ඇතිීම සඳහා බලපාන එක් කරුණක් තමයි දුර්ුවල ජලවාහනේ අනිත්ඒක ගොඩක් වෙලාවට මේ ලවනක්ෂාරය පස්ස දකින්න පුළුවන් වෙන්නේ වියලි කලාපේ වියලි කලාපේදී මොකද වෙන්නේ අධික වාශ්පී කරන නිසා පොලෝ තුළතින ජලය ක්‍රමක්කරෙන් ලවන සමග දියවෙලා පස මතුපිට පෑමිණ ජාලය ශ්පී කරණය වෙනවා කැල්සියම් මැග්නීසියම් වගේ ලවන වර්ගමකද වෙන්නේ පස මතුපිට රැදිනවා එනිසා එ පසක් අපි ක්ශාරීයේ පසක් විදියට සලකන්න පුළුවන් අනිත්ත එක මුහු ගොඩ ගැලීම් සමුහුදු සුළං ලවන සහිත වාරි ජාලය අපි ෂේත්‍රයුද පුහාම ප්‍රසානික පොහර වැඩි වැඩීම් භාවිතා කරපු හාම පසක් ලවනතාවයට මෙැතක් ශාරිීතාවයට පත් වනවා. ඒ වගේ පස අපි භෝග වැැව්ගොත්ත හෙම උකදවෙන්නේ ශාකවල බහිරාස්තෘතිය වැඩියින් සිදවෙලා ශාක මෙයාම සිදුවෙනවා. ඊනට අපි ලවනතා ඉවත් කිරීමට නං අපි කරන්න ඕන පුළුවන් භූමිය ජාලයෙන් යට කර තැබීම. එනමුත් ඒක කරන්න පුළුවන් වගා කරලා නැති භූමියයකට දෙ අපි එලෝලු වගේ බෝගයක් වග කර වූමයක් ජාලයෙන් යටට කලා තිබෝත්තයෙම මේඒ වගාවට බලපන සවසනයක් සහා ඔක්සිජෙන් අඩුවීම නිසා එහින්දා එක ඉච්චදම ක්‍රිය ප්‍රායෝගික නෑ. අනිත් අතින් අපිට පුළුවනි මතුපිට පුෘෂ්ටය සූරා දමන්න. නමුත් විශාල ශේත්‍රකට අපිටක කරන්න බෑ එකකට විශාලශ්‍රමයක් වැෑ වෙන. ඉනිසා වැඩියම අපිළයුත්තේමකක්ත්ද අවධනයක යොමු කළයුත්තේ ගබීීමම් ලවනතාවයට පත්වීම වලක්වා ගැනීමයි. තමත් රස්සානක ලක්ෂණයක් තමයි කැටායන් හුවමාරු කියලා කියන්නේ. දාවනය ඇති කටය හා පංචු කල මත අධිශෝෂනයීයේ ඇති කැටයින්දර සිදුවන හෝමාරුව තමයි අප කැටයින් හෝමාරවිදියට හඳ උන්නන්නේ කමෙන මේ කැටයින් හෝමාරුව නිසා තමයි පසේ සාරුවත් බව වැඩි වෙන්නේ මේ කැටයින් හෝමාරුව නිසා අප යොදන පොහොරවර්ග මල මගින් අවශෝෂණය කර ගැනීම හැකියාව වැඩි වෙලාදින වගේම සමාර බැර ලෝහව කැඩ්මියන් වගේ ලෝව කලිල මගින් අධිශෝෂණය ක සදාක ගන්නා නිසා ජලය පිරිසුදුව යාගන්නත් මෙනම කැටයින් හෝමාරු වැදගත් වෙනවා කැටයින හෝමාරු ධාරිතාව කියලා කියන්නේ වියලි පස්සඒ එකක බර ඇති හෝමාරු කළ හැකි කැටයින ප්‍රමාණය තමයි අප කටන් හොමාරු ධාවිතාාවල සඳන්වන්නේ මෙය පස් කිලෝග්‍රෑම්යකට කැටයින සෙන්ටිමෝල් හෝ පස්ගෑම් සියගන මි කුලන්ට් ලෙස මනනු ලබනවා ත් රසාායක ලක්ෂණයක් තමයි බශ්ම සංතෘපතිය කියලා කියන්නේ කටයි හුමාරු සංකීර්ණය ඇති ල්ලු කැටයින ප්‍රමාණීයටසාපේක්ෂව එහි ඇති බශ්ම කාරක කටයින ්‍රමාණය ප්‍රතිශ්තය ලක්ෂ ැක්වවිටේමක්ගේ අපි භාෂමි කටයන සංකෘප්ත ප්‍රතිශත්තිය ලෙස හඳුන්නනවා උදාහරණයක් ඉදිර අපි ගම පසෙක් මුල්ලු කැටයින හෝමාරුව කිලෝග්‍රම සන්ටමල් හයයි කියලා ඉලාන්ට හොමාරයකි. ඇලිමනිියම් සහයිරිජනකගේ නම් කාරක කටයින ප්‍රමාණය අපිහිතමොක හතරයි දශම දෙකයි කිලෝප්‍රෑමට සටිමෝල් කියලා. මේ උදාහරණයනුව දීලා තියනව මුළු කැටායින ප්‍රමාණයසා, අම්ලකාරක කැටායන ප්‍රමාණය. එවනත් අපිට භශම සංතෘප්තිය ගරනය කරන්නන අපිට අවශ්‍ය වෙන්නේ බෂම කාරක කැටයින ප්‍රමාණය. බ්මකාර කටයින් ප්‍රමාණය බලන්න නම්මුගර කරන්න මුළු කටයින් ප්‍රමාණය අප අඩු කරන්නඕන. අම්ලකාරක කැටායන ප්‍රමාණය. ඒ අඩුකරපුහම වෙනව උත්තරය පහිදශ මටයි කිිලෝග්‍රමයට සෙන්ටිමෝල් කියලා. එතකොට එන්නේ භෂ්මකාර කටයින් ප්‍රමාණය මුළු කැටැන් ප්‍රමාණයෙන් බෙදලා අපි ප්‍රතිශත්තයක් ලෙස දැක්වා අපි න්න පිළිතුරට තමයි කියන්නේ භෂම සන්තෘප්තතා ප්‍රතිශත්වය විදිහෙට. මුවමන්සා පාන බෝක්කේගේ වර්ගී කරණය අනු ස්‍රී ලංකායි ප්‍රධාන වශයෙන් පස්කාණ්ඩ දාහතරක් හඳුනාගන්න පුළුවන්. ඒ අතරිනොත් ඔගල දල පුතාලා දැනගන්න ඕන ප්‍රධාන වශයෙන්ම මු වලිලාපලි කලාපේ ප්‍රධාන වශයෙන් තියන පස්කාන්දය තමයි රතුදුමුරු පස ඒවගේම තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ රතුකහා පොට් සොලිප් පස කියන එක. තවත් කොටසක් තමයි පාංශු හායනය. පාංශු හායනය හෙළ කියන්න විධ බලපෑම් හේතුකොට ගෙන පසේ ගුණාත්මයට අනිස් ලෙස බාධ ඇතිවී බෝග වගාවට පස නොසුදුසුතත්වයට පත්වීමයි. මෙතනදි අපි කිව්වත් විධ බලපෑම් හේතු ගොටගෙන කියෙලා පාංශු හායනය සඳහා වැඩි වශෙන්ම බාලපාන වැඩවශයම දායකවන්නේ මිනිසායි. සහ මිනිසාගේ ක්‍රියාකාරකම්. පාංශු හායනය සඳහා විවිධ හේතු බලපානවා පසේ පෝෂකහිඟවීම, ප්‍රධාන වශයෙන්ම පා හායනයට බලපාන ප්‍රධානම සාධකයක් තමයි පාශු කාදනය කියලා කියන්නේ ඒ වගේම ලවනතාවේ ආම්ලිකවීම, ක්ෂාරියවීම, ශුද් ජීවි හණය අඩුවීම හෝ නැතිවීම. පස සුසංහනයවීම වාහන පස මතුපිටින් ගම කිරීම නිසා පස අද වෙන පියක හඳුනවා පාංශු සුසංහනය වීම කියලා. ඉනාට පස වියලිව පැවතිීම විශ්ංයෝග පසතුළ ඇතිවීමෙන් අනිසි භූමි පරිහරණයෙන්. අවිදිමත්භෝග වගාහා වගා රටා අනුගමනය කිරීමෙන් අක්‍රමෝත් ජලකළමනා කරනේ කෘසි රසයින්ද්‍ර ්‍යහාකාපික පොහොට අන්දර්ශ භාවිතයාදී ක්‍රියාකාරකම් නිසා පාශු හායනය සිදුවෙනවා. පාංශු කාදනය සඳහා ක්‍රියාවලි තුනක් සම්බන්ධයනො. ඉසලාම වන්නමකදද පස්සංශ සහ සමහන පාංශුදේහෙල් වෙන් වෙනවා. ඒ වෙන් වෙච්ච පාංශු අංශු සහ සමහන වෙන ස්ථානක ප්‍රවාහණය වෙලා එම ස්ථානයේ පස්ස සහ සමුහන තැන්පත්වීම තමයි අප ක්‍රියාදාමය තමයි පාංශු කාදනය විදියට හඳුන්වන්නේ. එන්න මේ විදිහයට පස්සංශු ප්‍රවාණය වීම සඳහා ජලය සුළඟ මුහුදු රැලි ක්‍රියා මිනිසාගේ හා සතුන්ගේ ක්‍රියා ගලැසිය රාදී පාංශු කාධන කාරක බලපානවා. පාංශු කාදන ආකාරගත්තොතින් මුලින්ම සිදුවෙන්නේ පසක විසිරි කාදනය කියන ක්‍රියාවලිය එමනත්තා වැහිබිදුු කාදනය. මෙහිදී වෙන්නේම කාදන නිරාවණය වෙච්ච පසක වැහිබිදුු රජුවර්ම පසමත පතිත වෙලා පස්සංශු විසිරිලා යනවා අන්නේ ක්‍රියාවලි අපි හඳුනුනො විසිරි කාධනය විදියට. ඊළඟට සිදුවේවා ස්තරීය කාදනය. ස්තරී කාදන ී සිදුවෙන්න්නේ මොකක්ද පස මතු පිරතියෙන සවුම් පස් අංශු තත්තුුවක් හි බැව් සහිත ප්‍රදේශවලද ඉවත්වෙලා යනවා.ඒ ඉවත්වෙලා ගට පස්සතුරු වෙන්නේ බොරලු සහිත පස්තු කාදනයේේද වෙන්නේ අ නිරර්රණ වෙච් බොරුවලු සහිත පස්තට්ටුව මත ජලය පතිත වෙනවා වැහි බිදු පතිතවීම නිසා අවකාශ ප්‍රමාණය අවහිර වෙනවා ඒ නිසාමකද වෙන්නේ ජලය ඒ පසතු පස මතුපිට රැඳීලා අපධාවය මගේ ගලා පහලට ගලායනෝ ඒ ගලායාන ස්ථාන නිසා ඇලි ඇති වෙනවා අප ඒ හඳුන්නනො න්නම විදියට ඇලි කාධනය කියලා ඇලි කාදන වෙච්ච පසක් සැකසීම මගින් අපිේ යතාත්වයට පත් කරගන්න පුළුවන්. අනිත්්‍ය ආකාරය තමයි ඇගිලි කාදනය ඇලි කාදනයේ දී සෑදන ඇලි තවත් ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාද වෙලා තමයි ඇගිලි කාදන සිදුව ගොලන් මේ රූප සත්ටහන ඒ වගේ දර්ශනයක් දිස්වනවා ඇති එතනේදී ඒවගේ පසක් බිම් සැකසීම මගින් අපම යතතාත්වයට පත් කරන්න බෑ රංගා දොළවල වගේ යුරු කාදනය සිදුවනවා ඒවා අපි දියර පහර කාදනය විදියට හඳුන්නනවා අනිත් ආකාරය තමයි නායයාම කෙලකෑන නායාමේදී පස් අංශනම වෙන් වෙනි පස්තර වශය පෞ්ගේ කාලේ ඔගල්ලා උටරට ප්‍රදේශවල දකින්න ඇති නායගිය ප්‍රදේශ. අනිත් ආකාරය තමා පස්කන්ඳු ගිලා බැසීම ගැන ප්‍රමාණයට වඩා පස්කඳු පහත්වීම තමයි අපි ගිලා බැසීම විදියට හඳුන්නන්නේ. ඉළඟට අිබලුම් පංශු කාදනය අහිතකට බලපෑම් මොනවද කියලා. පස්සංශූ සස්්‍රීක පස්සංශු එම ශේත්‍රයේ නිවත්වීම නිසා ඒ ප්‍රදේශය පස නිසරුවීම දකින්න පුළුවන්. ඒවාගේම ශාකවර්ධනය සඳහා සුදුසු පාංශුස්තරයේ ගණකම අඩුවෙනවා. පසේ භෞතික රසායනක ජෛව ලක්‍ෂණ පිරිහියාමත් සිදුවෙනවා. ඒවගේම මූලම්ඩලයාවට සේදී යාම නිසා ගස් ඇද වැටීම සිදුවෙනවා පාංශු පියෙච්චාගේ වෙනස්වීම. සංගක්ෂණ ක්‍රමයදීමට මුදල්ලවැයවීම කෘෂිකාරමික ඉඩම්වල්ල වටිනාකාම අඩුවීම ගංවතුර තරජ නැතිවීම මඩ වතුර ඇතිීම නි බො ගංගත් ඇල දොළවල බොර බව වැඩිවීම ඒ වගේ අහිතකර බලපෑම් සිදුවෙනවා. ඒ වගේම පාශු හායෙන් නිසා පරිසරයට සිදුවන අහිත බලපෑම් ලෙස අස්වැන් අඩුවීම ස්වභා විකාපදා ඇතිවීම ජලය ගුණාත්මය පිරහීම ජෛවිධත්වයට බාධ පැමිණීව අපිට සලකන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදයට පාංශු හායනය සහ කාදනය වෙච්ච පසක් අපි නිකන් තියන්න්නේිනේ අපි ඒ පස් ඒ වගේ පස් පාංශු කාදනය වගේ දේවල් ඇතිවීම වලක් වඩටත්ව ඕන ඒ වවගේ හායනයට ලක්කූ පසක් නැවතවතාව අපි ඇතත්ොත්වයට පත් කරන්න ඕන. මේ සඳහා අපි පාංශු සංවර්ධනය සිදු කරනවා. කියලා කියන්නේ පස බෝගෝගවට සුදුසු පරිදි පත් කිරීම තමයි අපි පාශු සංවර්ධයනය කියලා කියන්නේ. පාංශ් සංර්ධනකම ප්‍රධානාකාර දෙකක් තියෙනවා එකක් තමයි පාංශු සංගරක්ෂණ ක්‍රම යෙදීම අනිත් එක තමයි පාංශු පුුණුරුත්තාපන ක්‍රම අනුගමනය කිරීම. පාංශු සංරක්ෂණය කියලා කියන්නේ, අපි දන්න කලින් කතා කලා පාංශු කාදනය ගැන පාංශු කාදනයවීම වැලැක්වීම හෝ අවම කිරීම මගින් පසේ උපරිම පළදායිතාවක් ලැබෙන ලෙස පස නිවැර දිව හා තිරසාරව භාවිතා කිරීම තමයි අපි පාංශු සංගරක්ෂණය විදිහයට හඳුන්වන්නේ. ප්‍රධාන වශයෙන් පාංසු රක්ෂණ ක්‍රම තුට තුනා කඇරතිය අපිට කතා කරන්න පුළුවන් යාන්ත්‍රි ක්‍රම කෘෂිකාර්මික ක්‍රම සහ ජියවිද්‍යාත්මක ක්‍රම විදිහට. ්‍රි පාංචු ං්‍රක්ෂණ කම දියට අපිට ගන්න පුුවන් සමෝච්චරේකානුව කානු කැපීම සමෝච්චරේකානුව පස්සවැට දැමීම හෙල් මළු ැනීම ගල් වැටු බැඳීම වගේ ක්‍රියාකාරකම් අපි යාන්ත්‍රික පාශංග්‍රක්ෂණ ක්‍රම විදිහයට සලකනවා. මේ තිරයෙන් දැක්කෙන්නේ ඒරාමුව එොට ඒරාමුව භාවිතා කරලා තමයි අපි සමෝචරේකා සට් සල්ලපුුණු කරගන්න අපි ඒරාමුවක් සකස්කරීමට නම් හරිම පහසුයි රූපය දැක්ව නාකාරයට ලීි පටිතුනක්. සකස් කරලා ඒකට ලම්භයක් සකස් කරනවා ඒ ආශ්‍රයෙන් සමාන උස්සූ තැන් අපි සලකුණු කරගන්න ඒ ඔස් රකා යා කිරීමෙන් තමයි අපි සමෝචරකාවක් සකස් කරගන්නේ. ඊළඟ අපි බලමු කෘෂිකාර්මික පාන්ස්සු රංග්‍රක්ක්ෂණ ක්‍රම පිළිබඳව නිසියාාකාරව භූමි පරිභෝජනය කෙළගන්න අප ිහිතුවත් ගොඩාක් උසු භූමිවල අපි බිම් සකස් කිරීම මගින් වගා කරන්න යන්න එක ස්භායිකෝ වනාන්තර විදිහයට තියෙන්න්නේ ඉට සලසනෝ. එවගේ පහත්ම භූමිවල අපි ජලවාන දුරුවවලස්ථානවල වී වගාව වගේ බෝග වගා කරනවා ඉට වඩා ටික් ඉහලස්ථානවල එලවලු වගේ බෝග අපිට වගා කරන්න පුළුවන්. ඒ විදියට අපි නිසාආකාරෝ භූමි උච්චත්වයන් ව භූමි කලපනා කරණය කිරීම මගින් අපිට පස සංරක්ෂණය කරගන්න පුළුවන්. අනිත් එක තමයි නියමාකාරලෙස භූමිය සකස් කිරීම කියන බැවුම් සයිත භූමයක අපි කොහොමත් සාම්ප්‍රයයික බිම් සැකසීම කරන්නේන ගොඩක් කල්ලවට කරන්න එක්කුෂ උන් බිම් සැසීම මනතම් අවුම බිම් සැකසීම. අනික තමයි ජලය පාලනය කිරීම ගැන බැවුම සහිත භූමයක නං අපිකෘෂිකාර්මයකැනප උදධහය දර පස වසුන් කිරීම වගේ ක්‍රමයක් මගින් අපි ගලා එන ජලය වේගය අඩු කිරීම සිදු කරන්න ඕන. නි දව දීම මගින් මොකද වෙන්නේ කාන්දුවීම වැඩි කරනු අපදාවේ අඩුවනවා. ඒ මගිනුත් අපිට පුළුවන් පස සංරක්ෂණය කිරම්ට. පොහොට නිසිකලට යදීම. පොහට නිසිකාල්ට යදීමදී සිදුවෙන්න්නේ මොකන් අපි රියාාකාරව බෝගෝලල්ට පොහොරේදුවම් බෝගඉක්මනිි හොඳ වර්ධනය වෙනවා. ඒ වර්ධනයවීම නිසා පස මතුපිට බෝගෝලින් ආවරණය වෙලා තියෙනවා එනිසා පාංශු කාදනය සිදුවීම අවම මී මගින් අපිට පාසු සංග්‍රක්ෂණය සිදු කරන්න පුළුවන්. ස ගොක් පළලාට අප කිය වල් පැලෑට නුසුදු සුයි කියලක් ෂේත්‍රය ගති වීම. නමුත් අපි කෘෂිකර්මික පාංශුංක්ෂ ක්‍රමයක් විදහ අපට තැනින්තැන් වල් පැෑැරි තිබීම මගේ පාංශුකාදනය අවම කරගන්න පුළුවන්. විවිත බෝගවග ක්‍රම උදාහනයක්කිර මිත්‍ර භෝග වගාවගේ ක්‍රම භාවිතා කිරීමෙනුත් අපිට පස බෝගෝලින් ආවරණය කිරීම නිසා පාංශු කාදනය අවමකිරමින් පාසු සංරක්ෂණය සිදුකරන්න පුළුවන්. අනි ක්‍රමය තමයි ජීවවිද්‍යාත්මක පාශසංග්‍රක්ෂණ ක්‍රමය. මෙහිදී එකආකාරයක් තමයි දේවැටි ක්‍රමය කියලා කියන්නේ. එහිදී අපි සමෝචරේකානුව ගලිරි සිඩියා වගේ බහවාර්ශයක බෝග හිටෝන. ඒ පරතයක් ඇතු හිටෝල අතර මැදිින් අප හිටෝනවා අප අපිට අවශ්‍යරන බෝගයේ ඒ මගින් අපිට පුළුවන් පංශං්‍රක්ෂණය සිදු කරන්න. අනි සමෝචරේකානුව සැවැදරා සිටුවම්, ඒ වගේම ආවරණ ගොටු කොල වගේ ආවරනණ බෝග වවාග කිරීමනුත් අපිට පාශ සංග්‍රක්ෂණය සිදු කරන්න පුළුවන් ඒවගේම තැනින් තැන පාංශකාදෙන් ොරොත්තු දෙන්න බෝග වග කිරීම කට්ටි වගව මගෙනුත් අපිට පුළුවන් පාංශ සංරක්ෂණය සිදු කිරීමට ඊළග ප්‍රමය තමයි අපි සෝල් ක්‍රමය කෙළකන ලෝපින් ග්‍රිකල්ටර ලන්් ෙක් නෝලජි කලකන් මේක පිළිපිනේ හඳන්නා දුන් ක්‍රමයා ොක් මගින් පුළුවන් අපට බෝග වගා රීම සහ පාංසු අංගක්ෂණය කියන ක්‍රියාවලි දෙකම එකර්ම ස්ථානක වර සිදු කිරීමට. ඊළඟ ආකාරය තමයි පාංශු පුරුත්තාපනය, පංච පුනරුත්තාපනය කියළ කියන්නේ යම් කස් පසක නිෂ්පාරිතාව නිසේ ආරක්ෂාවන පරිදි පසේ ඇති උසස් පාංශු ලක්ෂණ එනම් පසේ ජයිව රසානිකා භෞතික ලක්ෂණ දිගු කාලීනව සස් ත්වක ගන්න ඒ තමයි අපි පාංචු පුනුරුප්තාපනය විදිහයට හඳුන්වන්නේ. මේ සඳාත් අපිට විධ ක්‍රම අනුගනය කරන්න පුළුවන් පHච්චාගේ සැකසීමෙන් ඒවගේම නිවැරදි කෘෂි පිළිවෙත් අනුගමනය කිරීමෙන්න්නේ කියන්නේ බෑවුම් සෛද විම් සඳාවව මහසුන්න විම් සැකසීමෙන් සමෝච්චාකාරයට බෝග සිටුවීමෙන් සුළංකාදනයවම කිරීම සඳහා සුළම්බාධක ගස්හ වැටි සිටුවීමෙන් රසායිනක පපුහොරුවෙන්ුවට කාබනික පහෝර භාවිතා කිරීමෙන් ගේ භෝගස්වන නිමෙන් පසු භූමිය ශාක්වලින් තොර නිරාණය තිබීම වැලැක්වීමට රනිල බෝග වගා කිරීමෙන් දුණ ගොවිතැන් ක්‍රම අනුගනය කිරීමෙන් ඒ වගේම අහිතකර වලනාශක භාවිතය අවම කිරීමෙන්. පසේ ජලවහනය අතාත්වයට පත්කිරීම සහ පොහොර පසර නියමිත අවස්ථාවේදී නියමිත අනුපාතය යෙදී මාදී ක්‍රියාවලින් අපිට පුළුවන් පාශු පුනුරුත්තාපනය සිදු කරන්න. අපි අද කතා කලා, පස ගැන සහ දේශගුණය පිළිබඳව. ඒගැනනිය බෝග වගවට බලපාන වයවසාධක සහ පාශ සාධක පිළිබඳව. දොල පුතුලලා මතක තියාගන්න ඕන අපිට බෝගයක් වග කරන්නකට සාමාන්‍ය තත්ත්වයට තේ වායෝ සාධක පානයකිරීම අපසේ උදාන විිර ර්ශාපතනය පාලනය කරන්න අමාරු. ෂ්නත්තේ පාලනය කරඩ මාමරයි. මුත් අපිට පුළුවන් පාංශ සාධක පාලනය කිරීමට. ග භෝගයක්කවට පසේ පසේ පස තදවවෙලානං අපිට බිසැසීම මගින් පස බුරුල් කරන්න පුළුවන් ෘෂ ණනත්ය අඩු කරගන්න පුළුවන් ඒ වගේම සල්වරතාවය වැඩි කරගන්න පුළුවන් ඒ ආශ්‍රයෙන් ජලය රඳවා ගැනීම හැකියාව වැඩි කරගන්න පුලුවන් විදියට අපිටවායව පරිසල සාධක පාලනය කරන්න බැරෝගියයක්ත් පාංශසාධක පාලනය කිරීම පුළුවන් මංෝලින් බංචි ප්‍රශ්ණයක් හනොම ඉගන ගත්ත දේවල් ලාශ්‍රයේ පසේ ගනත්්‍රය සම්බන්ධය. ඇගොල දලපු ාල කාල පශ්නකරත් උත්තරදුන්නා පස බිම් සැකසුහාම පසේ සත්‍ය ගණත්වය මොකදවෙන්නේ ඉළඟට දෘෂ්‍ය ගණත්වය මොකද වෙන්නේ වගේ කාබනිික පහොර ද්‍රවේ දුහාම පසේ දෘෂ ගනත්වය මොදවෙන්නේ කියලා දැම් මම මෙහම ඇහෝොත්තේම පස්සට යක ඩොක්සයිට් වගේ දව්‍ය වැඩියෙන් ඇද යදොත්හෙම එක පසේ ක ඩක්සයිට ද්‍රාව වැඩියන්ති වුණොත් දෘෂ නත්වය අඩුුවේද වැඩවේ. පස දෘෂ්කගනතව වැඩවනතු කඩ ඔක්සයි කියන ස්කන්දයෙන් වැඩීතකොට එන්මෙ වැඩිවේෙනවා අ එඉම ඩුවවෙනකොට දෘෂකනත්වය වැඩිවීමක් තියෙන. එවන් පස තද වෙලා තියෙනකොට දෘෂ්ගණත්වය අඩුුවේද ඩිව පස තද වෙලා තියෙනකට දෘෂ්්‍යගණත්වය අඩු වේද ඩිව පස අද වෙලානට දෘෂ්ගනත්ව වැඩි වේෙන. ඇයි අවකාශ ප්‍රමාණය අඩ සයිවරතාවේ අඩුවනෙන ඇතකොට වායකා අවකාශවල පරිමාවාඩුවේනෝ එනිසා ෘෂගණත්වය වැඩිවෙනක ඒවාගේ ගැටලෝ ගොල්ලන්ට විභාහකිතත් එන්න ොලුව රුෂ්‍යෙක් යම්කිති බිම් සැකස සීමක් කරන කොට කාබනිික පොහරය දනකොට පසතාද වෙලා යනොට ෘෂ්කණත්වය අඩුුවද වැඩිවයිද කියලා ඒවාගේ කෙටි ප්‍රශ්නයකද අහන් පුළුවන් න එතකට ඒවාගේ මංකිවුව අනිවාර්යෙන්ම විටම සත්‍ය ගනත්වේ ෘෂ ැත්තවට වඩා වැඩි අගයක් ගන්නවා කියලා. තිං මේ අද පාටමයටේ ගොලල් ගොඩක් ඉගනකද දේශ ගුණනය කියන්නේ මකද දේශකුණි පාරාසක කියන්න මනවද කෘෂි පාසිික කලාප මොනවද. යම් පසේ අට තිගෙන ගත්තා පසක් කියන්නේ මොනවද. පසේ බෞතික ලක්ෂණ මොනවද, රසානික ලක්ෂණ මොනවද, පාංශු සංගටක මොනවද පාශු හායනය කියන්නේ මොකක්ද. ති මේ වගේ කරුණු ප්‍රාශයක් අපීගෙනගත්තා. ඊළංඟ වැඩසටහනකනුත් අපි මේ වගේ කරුණු නිපුනතාව හත ගැන ෂාක ප්‍රචාරණය පාඩමත් සමඟ අපි හමුුවු අයිබෝන්